අද මේ පින්වතුන්ට ජීවිතේ විශාල භාග්යක් උදා වෙන දවසක්. මෙතන ගොඩාක් අම්මලා ඉන්නවා. කුසී දරුවන් තියාගෙන. ওই කුසී ඉන්න දරුවන්ගේ ජීවිත ගැන ටිකක් අද ඔබට අහන්න ලැබෙනවා. ඒ වගේම කොයි අම්මත් ආසයි කුසේ ඉන්න දරුවා රැකගන්න. ඒ දරුවා රැකගන්න හැටිත් ආරක්ෂා කරගන්නා හැටිත් අද මේ බණට අහන්න ලැබෙනවා. මේ ලෝකේ මිනිස්සු සිතින් කයින් වචනින් වැරදි කරලා නිරේ උපදිනවා. නිරේ ඉපදිලා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳිනවා. විඳවනවා කියන්නේ ගින්නෙන් පිච්චෙනවා, ලෝදියෙන් පිච්චෙනවා, අප්‍රමාණ දුක්. සමහර නිරේවල් වල ආයුෂ තියෙනවා අන්තක්කල්පයක්. අන්තක්කල්පයක් කියන්නේ මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු 10 ඉඳලා අසංඛීයයට වැඩි වෙනවා. අසංඛීයයට වැඩි වෙලා ආපහු අවුරුදු 10ට බහිනවා. 10 ඉඳලා අසංඛීයයට වැඩි වෙලා ආය අවුරුදු 10ට බහින කාලෙට ගියනවා අන්තක්කල්පයක් කියලා. සමහර නිරිසතුන්ගේ ආයුෂ අන්තක්කල්පයක්. මේ ලෝකේ ඉස්සලාම පහළ වුණ බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයුෂ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 40,000යි. ඊළඟට 30,000යි කොණගමන බුදුරජාණන් වහන්සේ කාලේ. ඊළඟ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 20,000යි. අපේ බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 120යි. අඩුවෙවි 10ට ගිහිල්ලා ආයත් අසංඛීයයට වැඩි වෙනවා. යම් කාලයක අවුරුදු 80,000ට වැඩි වෙනවද? ආන්නේ කාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එදොට අද කාලේ කෙනෙක් නිරේ වැටුනොත් එහෙම ওই අන්තක්කල්පයක් ආශ තියෙන නිරේට වැටුනොත් මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවරයි. මම කියන්නේ ගියේ එක නෙවෙයි, ඔය නිරේ ඉඳලා අවුරුදු කෝටි කෝටි ප්‍රකෝටි ගානක් කියලා කියන්නත් බෑ. ඊටත් වැඩිය නිරේ ඉඳලා සසරේ පිනක් ඉස්මතු කරගෙන අම්මා කෙනෙක්ගේ බඩට එනවා. සමහර වෙලාවට මේ කල්පේම අම්මා කෙනෙක්ගේ බඩට එනවාමයි. ඒ එනකොට ඒ අම්මට හිතුනොත් එහෙම මේ බඩට එන දරුවා මරලා දාන්න ඕන කියලා. අහෝ, ඒ මව්ගෙත් අවාසනාව, කුසේ ඉන්න දරුවගෙත් අවාසනාව. දෙයනේ අවුරුදු කෝටි කෝටි ගානක් නිරේ ඉඳලා මනුස්ස ලෝකෙකට එනකොට ඒ දරුවා උපද්දවන එක සුළුපටු දෙයක් නෙවෙයි. උපද්දවන එක සුළුපටු දෙයක් නෙවෙයි. මව් පදවිය කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. ඒ මව් පදවිය විශේෂ දෙයක් කියලා කියන්න මං උදාහරණයක් කියන්නම්. ඔන්න අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙනවා. ලැබිච්ච ගමම්ම ඒ අම්මා තවත් අම්මා කෙනෙකුට දෙනවා මේ දරුවා හදාගනින් කියලා. දැන් ඔන්න හදාගන්න අම්මා ඉතාමත් ආදරෙන් හදාගන්නවා. පුදුම සෙනෙහසක්. දරුවා බිම තියන්නේ නැහැ. ඔහොම කාලයක් යනකොට අර වදපු අම්මා බලන්නේවත් නැහැ දරුවා දිහා. කාලයක් ගියාට පස්සේ අර දරුවා රෞද්‍ර වෙනවා, නපුරු වෙනවා, යකෙක් වගේ වෙනවා. මේක අතට අවියායු දරන් මිනිස්සු මරලා දානවා.
මරලා දානකොට මෙයා හදාගත් අම්මත් මෙයාගේ අතින් මැරෙනවා. මිනිස්සු මරමරා යනකොට වදාපු අම්මත් මැරෙනවා. දැන් කියන්න බලන්න අම්මා කෙනෙක් මැරුවොත් ඊළඟ විපාකෙ මොකද්ද? කල්පයක් කල්පයක් නිරේ. එදොර කල්පයක් නිරේ යන්නේ හදාගත්තු අම්මා මැරුවොත්ද වදපු අම්මා මැරුවොත්ද? ඈ මොකද හිතෙන්නේ? වදපු අම්මා මැරුවොත් හදාගත් අම්මා නෙවෙයි. හදාගත් අම්මා කියන ඒ තනතුර පහළ තියෙන එකක්. වදපු අම්මා තමයි ලෝකේ පළවෙනි. ආදරේ කලඳක් නොදුන්නත් කිරි කලඳක් නොපෙව්වත් දැස් ඇර දරුවා දෙස නොබැලුවත් තුරුලට හොවා නොගත්තත් ඒ දරුවා අතින් අර අම්මා මැරුණොත් කල්පයක් නිරේ. දරුවා බිහි කළ අර්ථෙන් අම්මා වෙනවා. මේ ලෝකේ කාන්තාවෝ කෝටි 350ක් ඉන්නවා. ඒ 350ටම බැනගෙන බැනගෙන ගියයි කෝටි 350කට. ඒත් අම්මාට තමන් වදපු අම්මාට වචනයක් කිව්වොත් අර කෝටි 350ටම බැන්නට වැඩිය කර්මයක් සකස් වෙනවා. උත්තර කියලා ස්වාමීන් වහන්සේ නමක් උල උඩ තිබ්බා. දැන් උලේ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දැක්කද හුවා සසරී ස්වභාවය. කලින් අම්මත් එක්ක රණ්ඩු වෙලා අම්මට කියලා තියෙනවා මේ උඹ උල තියන්න වටිනවා. අම්මට කියලා උඹ උල තියන්න වටිනවා කියලා. ඒ කියපු වචනේට සසරේ උල උඩ මැරෙනවා. ධර්මයේ නොදන්නා නිසා අද කාලේ දරුවෝ කොච්චර පව් කරගන්නවද අම්මලාට තමන්ගේ පවර පෙන්වන්න ගිහිල්ලා. තාත්තලාට තමන්ගේ පවර පෙන්වන්න ගිහිල්ලා. ඒ නිසා පින්වත්නි, පින්වත් මෑණිවරුනි, අම්මා කියන්නේ සුළුපටු තනතුරක් නෙවෙයි. දරුවෙක් බඩේ තියාගෙන ඉන්නවා කෙනෙක් සුළුපටු දෙයක් නෙවෙයි. ඒ උත්තරීතර බව රැකගන්න. මිනිසු මැරිලා තිරිසන් ලෝකේ යනවා. තිරිසන් ලෝකෙ ගියොත් එක කර්මයට අවම ජීවිත 500ක්වත් එකම තිරිසන් ලෝකෙ උපදිනවා. ඉපදිලා ඉපදිලා කලාන්තරකින් අම්මා කෙනෙක්ගේ බඩට එනවා. ඒ අම්මා ඒ දරුවා බිහි කළොත් ඒ මව් පදවිය ශ්‍රේෂ්ඨයි. ඊළඟට ප්‍රේත ලෝකවලත් යනවා සත්වයෝ. කලාතුරකින් බොහෝ ලොකු පිනක් ඉපදිලා ලොකු කර්මයක් ගෙවලා අම්ම කෙනෙක්ගේ බඩට එනවා. මනුස්ස ලෝකෙමුත් මිනිස්සු චුත වෙනවා. මැරිලා ගිහිල්ලා අම්ම කෙනෙක්ගේ බඩට එනවා. දිව්‍ය ලෝකෙත් යනවා සත්වයෝ. දිව්‍ය ලෝකෙ ඉඳලා ඒ දෙවරු දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් ඉදිද්දී ඒ දෙවියන්ගේ කරේ මල්මාලා මැලවිල යනවා. දෙවියන්ට දාඩිය දාන්නේ මේන් දාඩිය දානවා. ඊළඟට වැඩක් නෑ අප්පා කියලා මේ තමන් ඉන්න දිව්‍ය විමානය ගැන අප්‍රිය බවක් එනවා. එතකොට අනිත් දෙවිවරු දන්නවා දැන් නම් මේ දෙවියාගේ ආයුෂ ඉවරයි. එතකොට කියනවා අනිත් දෙවිවරු ඇවිල්ලා කියනවා ඉතෝ බොහෝ සුගතින් ගච්ච බවත්නී දැන් යන්න සුගතියට. සුගතින් ගන්ත්වා සුගතියට ගොස් උතුම් ලාභේ ලබන්ට ඒ ලාභේ ස්ථාවර වෙන්ට කියලා කියනවා. මට හිතෙන්නේ දැන් හරි අපි බලමු මේ සූත්‍රේ. මේ පුබ්බ නිමිත්ත සූත්‍රයේ තියෙනවා
දෙවියෝ සුගතිය කියලා කියන්නේ මොකටද? මනුස්ස ලෝකෙට. සුගතියට ගිහිල්ලා උතුම්ම ලාභය ලබන්නට කියලා කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව ලබන්නට කියනවා. තිසරණය. ඒ ශ්‍රද්ධා ලාභේ උතුම් ලාභේ ස්ථාවර වෙන්න කියන්නේ අර තිසරණේ ස්ථාවර වෙන්න කියන එකට. මට මෙතෙන් දෙනකොට හිතුණා පින්වත්නි මේ කුසවල් වල ඉන්නවා දිව්‍ය ලෝකවල ඉඳලා ආපු දරුවෝ. ඇයි එහෙම කියන්නේ? බඩේ ඉදින්ම බුදු බණ අහනවා. බඩේ ඉදින් බුදු බණ අහනවා. ඒ නිසා මේ ඉපදෙන දරුවා ඇත්තටම යම් පරයායකින් මටත් වැඩිය පින්වන්තයි. ඇයි? මං අම්මාගේ බඩේ ඉදින් අපේ අම්මට බුදු බණ කිව්වේ නෑ කවුරුවත්. දැන් ඔය ඉපදුන දිව්‍ය ලෝකෙකින් හරි ඇවිල්ලා කුසේ ඉපදිච්ච පෙන්වන්ත දරුවාට අම්මා කෙනෙක් විදිහට දෙන්න පුළුවන් උපරිම දේ කොහොමද දෙන්නේ කියලා අහගන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 16ක විතර හරි ලස්සන රාජකුමාරයෙක් හිටියා. ඒ රාජකුමාරයාගේ නම බෝධි රාජකුමාරයා. මේ බෝධි රාජකුමාරයා විවාහ වුණා අවුරුදු 16. අවුරුදු 3ක් 4ක් 5ක් හිටියා. දැන් අවුරුදු 20ක් 21 තරුණේ විවාහ වෙලා දැන් අවුරුදු ගණනාවක් දරුවෙක් නැහැ. මේ බෝධි රාජකුමාරයා භාග්‍යවතුන් වහන්සේට දානෙට ආරාධනා කළා. කරලා මේ බෝධි රාජකුමාරයා පොඩි වැඩක් කළා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දනට වඩින මාවතට සුදු රෙද්දක් එළුවා. සුදු රෙද්දක් එළලා හිතුවා මට අපේ පවුලට දරුවෙක් එකතු වෙනවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සුදු රෙද්ද උඩින් වඩින සීක්වා, පාවඩේ මතින් වඩින සීක්වා කියලා. භාග්‍යවතුන් වහන්සේ දනට වඩිනකොට සුදු පාවඩේ උඩින් වැඩියේ නැත. ස්වාමීනි වඩින සීක්වා, භාග්‍යවතුන් වහන්සේ වැඩියේ නැත. ස්වාමීනි වඩින සීක්වා, භාග්‍යවතුන් වහන්සේ වැඩියේ නැත. බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ පාවඩයක් දාලා තියෙනකොට මේ පාවඩේ එළපු කෙනාගේ හිත පේනවා. මේ පාවඩේ හදපු කෙනාගේ හිත පේනවා. මහසෑය ළඟට ගිහිල්ලා, බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා নানা ප්‍රකාර වචන වලින් කන්නලව කරන්න නැහැ බුදු කෙනෙක් ඉදිරියේ. මල් වට්ටියක් නම් පූජා කරන්න තියෙන්නේ. ඒ කෙනාගේ හිත පේනවා බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ දැක්කා ඈත අතීතේ මේ ජෝඩුවම මේ බෝධි රාජ කුමාරයයි මේ කුමාරිකාවයි අතීතේ දූපතක කිරිල්ලියන් රැකපු බිත්තර කඩ කඩා කනවා පේනවා. රකින්න බිත්තර කඩකඩා කෑමේ විපාංක විදිහට දරුවෝ නෑ. එහෙනම් එක පරියායකින් හිතාගත්ත හැකි ඔයාලන්ට සසරේ රැක රැක හිටපු බිත්තර කඩලා නැත. මගේ ඇඟ කීරි ගැහිල යන ටෙලිෆෝන් කෝල් එකක් ආව ළඟදී. මට උගන්නපු ගුරුතුමියන් කතා කළේ. ගොඩාක් දුක් විඳලා බාරහාර වෙලා දරුවෙක් ලැබුණා. දැන් ඒ දරුවට අවුරුදු 18යි.
අරක දියම් මේක දියම් කියලා අම්මලාගෙන් නැවත නැවත දේවල් ඉල්ලනවා ළමයාගේ අවශ්‍යතා ඉටු කරන්නම ණය අරන් දැන් ණය ගන්න තැනක් නැහැ දැන් ළඟදී කතා කරලා කියනවා හාඳුරනේ මගේ පුතා බයික් එකක් ඉල්ලනවා මට දෙන්න ලෝකයක් නැහැ කියලා කිව්වා අපේ ගෙදර ඇඬූ කඳුලෙන් ඉන්නේ කොහ මේ දරුවනේ සමන් කිව්වා ඔයාලා දුක් විඳපු හැටි දරුවට කිව්වේ නැද්ද හොවා ඊට පස්සේ කිව්වා කිව්වා ගානක්වත් නැහැ තෙත් ගතිය නැහැ හාඳුරනේ කිව්වා මගේ පපෝ පුපුරන්න කලින් වචනයක් කියන්න ගත්තේ ඔබ වහන්සේට හිත සැනසෙන්න මට තਿੱත් වෙලා තියෙන්නේ උපනෝපන් ජීවිතේට අම්මා කෙනෙක් නම් වෙන්න එපා කියලා කිව්වා ඒ වචනේට මගේ ඇඟ හිරිවැටිලා ගියා තਿੱත් වෙලා කිරිපෝපු අම්මා කෙනෙක් කරන ප්‍රාර්ථනාව දැන් ওই ටීච අපිට හරි ආදරෙන් හිටියා මිනිසුන්ට හරි කරුණාවන්තයි පිනකින් මැරිලා මනුසු ලෝකෙ ඉපදිනවා ලස්සන කෙල්ලෙක් කියලා එදිර කොල්ලෙක් මේ කෙල්ල බඳිනවා අවුරුද්දක් ඉන්නවා දෙකක් ඉන්නවා තුනක් ඉන්නවා හතරක් ඉන්නවා දරුවෝ නැහැ ඇයි ඒ ප්‍රාර්ථනාව මහසෑයේ නල්ල තියලා පතනවා දරුවෙක් දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දකින්නවා තਿੱත් වෙලා පතලා දිනන සසරි දරුවෝ එපාවල් කියලා දැන් වඳින වන්දනාව ශ්‍රද්ධාවෙන් තීරුව වෙලා වඳින වැඳමකුත් නෙවෙයි දරුවේ දියන් කියලා වැඩක් කරගන්න වඳින වන්දනාවක් අර තਿੱත් වෙලා කරපු ප්‍රාර්ථනාව සිඳ බිඳින්ද දැන් ශ්‍රද්ධාව බලවත් නැහැ දරුවෝ නැ ඊට පස්සේ දැන් පතන්නේ මොකද පින් කර කර දරුවෝ ලැබේවා ලැබේවා කියලා මට හිතෙනවා සසරේ තਿੱත් වෙලා දරුවෙක් නම් එපා කියලා පතපු අම්මලා මෙතන නැ එහෙනම් කොහොමද බඩට දරුවෙක් ආවේ මට හිතුණා ඒ වෙලාවේ අර බාරහාර වෙලා හරි ලැබුණ දරුවා සත්පුරුසයිද අසත්පුරුසයිද ඈ කියන්නකෝ අසත්පුරුසයි පින්වත්නි පින්වත් මෑණිවරුනි ඔය කුසේ අත තියලා පතන්ඩ මේ කුසේ ඉන්න දරුවා සත්පුරුසෙක් වේවා කියලා සත්පුරුසේ වද දෙන්නේ නැති දෙමව්පියන්ට සාසනයට බරක් නැති ආයෙත් ආපු දුගති ලෝකවලට යන්නේ නැති සත්පුරුෂෙක් වේවා කියලා පතන්ඩ ඔය කුසේ ඉන්න දරුවගේ පින්වන්ත බවක් තියෙනවා මනුස්ස ලෝකෙට එන්න කලින් අම්මගෙන් ආශිර්වාද ලැබනවා සත්පුරුෂ බවට සමහර අම්මලා දරුවෝ පතනවා මහාන වෙන්න දරුවෙක් ඕන මහාන වෙන්න දරුවෙක් ඕන කියලා එපා එහෙම දේවදත්ත මහාන වෙලා හිටියේ නැද්ද අර අභද්‍ර වචනේ කියපු සුභද්‍ර මහාන වෙලා හිටියේ නැද්ද මේක සිවුරේ තියෙන කතාවක් නෙවෙයි එහෙනම් මහාන වෙන්නත් දරුවේ පතන්න එපා පතන්න කවුද කියන්න බලන්න සත්පුරුෂ දරුවෙක් පතන්න තව අම්මලා ප්‍රාර්ථනා කරනවා පුතෙක් ලැබේවා පුතෙක් ලැබේවා පුතෙක් ලැබේවා කියලා. දැන් සමහර අය බඩට දරුවත් ඇවිල්ලා අම්මගේ. මාස 3ක් 4ක් ගියාට පස්සේ රුවන්වැලි සෑය පූජාවක් තියෙනවා පුතෙක් 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 කියලා චේන්ජ් කරන්න. එහෙමත් ඕනේ නැහැ. කවුද? දුවෙක් හෝ වේවා පුතෙක් හෝ වේවා මොකෙද්ද? සත්පුරුෂෙක් සත්පුරුෂ දරුවෙක් පතන්න කුසේ ඉන්න දරුවට සමහර වෙලාවට අපිම අපේ පිහිටට ඉන්න අපිට සැනසෙල්ලක් දෙන දරුවා බඩේ ඉන්නේ සෙත් පතන්නේ දරුවට සත්පුරුෂ වේවා කියලා ඊට පස්සේ බෝධිරාජ කුමාරයා ධර්මිය හුවා ධර්මිය අහලා ඉවරලා අවසානයේදී ප්‍රීතියෙන් බලාගෙන ඉන්නකොට ළඟ ඉන්න යාළුවා කියනවා
මෙච්චර බන කියත් දිනුත් ඇයි උඹ කියන්නේ නැත්තේ එයි බෝධි රාජ කුමාරය මම බුදුන් සරණ යනවා කියලා කෑ ගහලා කියපන් කිව්වා ඊට පස්සේ කියනවා ප්‍රිය මිත්‍රය මං අම්මගේ බඩේ ඉන්නකොට මගේ අම්මා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවා මේ ඔයාලා වගේ ඒ කාලෙ ඉතින් පින්වන්තයි බුදු කෙනෙක්ගෙන් ධර්මය අහන්නේ මං බඩේ ඉඳින් මගේ අම්මා ධර්මය ඇහුවා ධර්මය අහලා ඉතාම චිත්ත ප්‍රීතියට පත් වෙලා මගේ අම්මා කුස අතගාලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා තියෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කුසේ ඉන්න දරු සිඟිත්තා දුවේද්ද පුතේද්ද කියලා මන් දන්නේ නැහැ. ඒ නිසා මේ කුසේ ඉන්න දරු සිඟිත්තා බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා කියලා මන් බඩේ ඉඳින්ම මගේ අම්මා මාව තෙරුවන් සරණ යවුවා කිව්වා. ওই ධර්මයේ මන් පොතින් කියවනකොට මට හිතුණා ওই පින මට තිබ්බේ නැහැ. මම් බඩේ ඉන්නකොට අපේ අම්මට ওই බණ කවුරුත් කිව්වේ නැහැ. කිව්වේ නැති නිසා මම් බඩ ඇතුලේ ඉන්නකොට අම්මා බඩ අත ගාලා මගේ දරුවා තෙරුවන් සරණ යනවා කියලා කිව්වේ නැහැ. කියන්න උන්දට කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඔබේ දරුවා ඒ පරියායෙන් අපිට වැඩිය පින්වන්තයි. දැන් ඔබට පුළුවන් ඔබගේ කුසේ අත තියාගෙන මේ කුසේ ඉන්න දරු සිඟිත්තා බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා කියලා තෙරුවන් සරණ යවන්න. ඒ පරියායෙනුත් ඒ දරුවෝ පින්වන්තයි. ඊට පස්සේ කියනවා ප්‍රිය මිත්‍රයේ මං ඉපදුනාට පස්සේ මගේ ආච්චි අම්මා මාව වඩාගෙන බණ අහනවා. ධර්මයේ ගැන ඉතාමත් පැහැදීමට පත් වුණ මගේ ආච්චි අම්මා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මාව ඔඩොක්කුවේ තියාගෙන කියලා තියෙනවා ස්වාමීනි මේ ඔඩොක්කුවේ ඉන්න දරු සිඟිත්තා මේ බෝධි රාජ කුමාරයා බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා කියලා මාව ඔඩොක්කුවේදීන් ආච්චි අම්මා මාව තෙරුවන් සරණ යවුවා කියලා කිව්වා. ඔය බණ ටික කියවුනට මට ආයෙත් හිතුණා අනේ ඔය ලාභය අපිට ලැබුණේ නෑනේ කියලා. අපේ ආච්චිලාට ඕවා කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. අපේ ආච්චිලා අපි ඔඩොක්කුවේ තියාගෙනත් හවඩිය හෙව්වා. ආච්චිලා අපි ඔඩොක්කුවේ තියාගෙන පෙට්ට ගන්දිහා බලනවා. අපේ ආච්චිලා අපි ඔඩොක්කුවේ තියාගෙන ගෙල්ලාට බහිනවා. ඒ නිසා ඕන් ඔයාලගේ අම්මලාට කියන්න මගෙන් ඉපදෙන දරුවා නම් ඔඩොක්කුවේ තියාගෙන ඔයාලා මේ රටේ තියෙන වල්පල් කියන්නපා තෙරුවන් සරණ යවන්න කියලා. ඒ පරියායනොත් අපිට වැඩිය ඔය ඉපදෙන දරුවෝ පින්වන්තයි. ඊළඟට කියනවා බෝධි රාජ කුමාරයා ප්‍රිය මිත්‍රය දැන් මම භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. මං තුන්වෙනි වතාවටත් බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ රත්නයේ සරණ යනවා කියලා තෙරුවන් සරණ ගියා. අපිට ඕක විතරයි ඉතුරුනේ. ඒ නිසා පින්වත්නි ඔන්න ඔය විදියට තුනුරුවන්ගේ ආශිර්වාදෙන් සෙත් ලබන ඔබේ කුසේ දරුවාට පුදුම සහගත ආරක්ෂාවක් ඇති වෙන හැටි දැන් කියලා දෙන්නේ. අපි ළඟදී උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ගුණ වර්ණාවක් කළා. කරලා ඉවර වෙනකොට මට පුණ්‍යානුමෝදනාවක් ආවා. එක අම්මා කෙනෙක්ගේ නමක් ලියලා ඒ අම්මා බබෙක් ලැබෙන්න ඉන්නේ. ඒ බබත් එක්කම බඩේ ගෙඩියක් තියෙනවා. දරුවාගේ ජීවිතය අනතුරේ ස්වාමිනී සෙත් පතන්න කියලා. ඒතර මම අනපේක්ෂිත පුණ්‍යානුමෝදනාව මම හිතේ පොදුවේ පින් අනුමෝදන් කළ අවසන් කරන්න.
නමුත් අර දරුවෙක් ගැන කියලා තිබ්බ නිසා මම මේ වැඩසටහනේම මෙන්න මෙහෙම අම්මා කෙනෙක් ලියලා එවලා තියෙනවා. ඉතින් ඒ අම්මගේ කුසට සෙත් වේවා කියලා සෙත් පැතුවා. පින්වත්නි ඊළඟ සතියේ කුස චෙක් කරන්න යනකොට අර ගෙඩිය නැහැ. අර ගෙඩිය නැහැ. දරුවා සෝසී ඉන්නවා. තුනුරුවන් බලේ තුනුරුවන්ගේ ශක්තිය ඊට පස්සේ ඔය වගේ සිද්ධි ගොඩයි. ඊට පස්සේ ආය සිද්ධියක් මේ සිද්ධ වුණා. එක පවුලකට ළමයි කුසේ ඉපදිලා දරුවා ලැබෙන්න යනකොට අම්මට හොඳටම මාරුණා. 99න් අම්මා බේරගත්තා. බේරගත්තට පස්සේ දරුවත් යාන්තම් බේරගත්තා. වෛද්‍යවරු තරේ අවවාද කළාන් කවදාවත් ආයි ළමයි හදන්න එපා. එක්කෝ අම්මා මැරෙනවා නැත්නම් දෙන්නම මැරෙනවා. ඊට පස්සේ මෙයාලා පවුලේ පරිස්සම් වෙලා හිටියා. පරිසං වල ඉන්නකොට කාලයක් ගියා. මෙයාලා දන්නෙත් නෑ බඩට දරුවෙක් ඇවිල්ලා මාස 3යි. මුළු පවුලම බය වුණා. බය වෙලා ඇවිල්ලා එයයි හැබැයි තෙරුවන් සරණ ගිය අය ඇවිල්ලා අපිට කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම එකක් තියෙනවා අපිට සෙත් පතන්න කියලා. මං කිව්වා කුසදරු අම්මලාට මුනිවරයෙක් ඉන්නවා. කුසදරු අම්මලාගේ දුක් දුරු කරන මුනිවරයා කවුද? කවුද? අඟුලිමාල මහරහතන් වහන්සේ. මං කිව්වා අඟුලිමාල මහරහතන් වහන්සේට උදේ හවස වඳින්න කිව්වා. අඟුලිමාල මහරහතන් වහන්සේට පැන් ඊදුරුවක් තියන්න බුද්ධ පූජාවට අමතරව උදේට වන්දනා කළා පිරිත් කියලා අවසර අරන් පැන් ඊදුරුව වෙනව භාජනයකට ඇරලා අරන් අඟුලිමාල මුනිඳුන්ගේ ආනුභාවයෙන් සෙත් වේවා කියලා ඒ පැන් ටික අම්ම බොන්න කිව්වා. උදේට පැන් ටිකක් තියන්න හවසට පිරිත් කියලා අවසර අරන් වෙන භාජනයකට අරන් පැන් ටික බොන්න කිව්වා. ඊට පස්සේ දස මාස වෙනකොට මේ දරුවා ලැබෙන්න ලං වෙනකොට අඟුලිමාල පිරිත කිව්වා. හැමදාම අඟුලිමාල පිරිත කියනවා. ඊට පස්සේ ගියා නුවර. නුවර ගිහින් ඇයි මේක මේ සීරියස් කේස් එකක්. ඊට පස්සේ වෛද්‍යවරු කිව්වා තව සතියක් තියෙනවා බබා ලැබෙන්න. නිසා මේ ඇතුලේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක තව ටික දවසකින් එන්න කියලා ආපහු එව්වා. අර ලෙඩ එවපු දවසේම අමාරු නරෑ හදිසියට ගමේ ඉස්පිරිතාලෙට ගෙනිච්චා. ගමේ ඉස්පිරිතාලෙදිම දරුවා ලැබුණා. හවස ගෙදර ආවා. මොන ඔපරේෂන්වත් නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස. අඟුලිමාල මොනිදුන්ගේ තේජස. අඟුලිමාල මොනිදුන්ගේ බලය. අහලා නැද්ද? අඟුලිමාල යම් දරුවෙක් අම්මගේ බඩෙන් ඉපදෙනකොටම ඒ පැත්තෙම තිබ්බ ආවිද දිලිසුණා. රජවරු බය වුණා. දරුවෙක් ඉපදිච්ච ගමන් ඊට පස්සේ ළමයා රජුරුකව හදාගන්න කියලා අහිංසක කියලා නම දැම්මේ. තක්ෂශිලාව ඉගෙන ගන්නකොට යාළුව ඉරිසියාකොලා. ඊට පස්සේ ගුරුවරයා ගුරු පඬුරට ඉල්ලුවේ මොකද්ද? ඇඟිලි 1000ක මාලයක්. ඇඟිලි 1000ක මාලයක් ඒ ගුරුවරයා ඉල්ලනකොට මට මේක කරන්න බෑ කියලා වචනේ නැහැ. එතරම් ගුරුවරයාට ගුරු භක්තිය. ගුරුවරයාට බෑ කියන්න කැමති නෑ. ඇඟිලි 1000ක් කපන්න කැමති. ගුරු භක්තිය. කඩුවක් අතින් ඇරන් මහ වනයේ ගියා.
ගිහිල්ල හිතන්නකෝ මේ අහිංසකව හිටපු කෙනා මිනිස්සෙකුට කඩුවක් කුස්සනකොට ඒ හිත කොහොම හදාගන්න ඇතිද කියලා. මිනිස්සු මරනවා. ඇඟිලි අරන් තැන් තැන් වල තියෙනවා. ආයේ යනකොට ඇඟිලි කුණු වෙලා. ඊට පස්සේ ඇඟිලි මාලයක් හැදුවා. ඇඟිලි මාලයක් කරේ දාගෙන ඉන්නවා. යකෙක්වත් කිට්ටු වෙන්නේ ළඟට. ඒ වනේ උඩින් යන දෙවිවරු ඒ කාලේ ඉඳලා අඟුලිමාල ඒ වනේට ගිය කාලේ ඉඳලා දෙවිවරු අහසින් යන්නේ නැහැ කියනවා. ඒ කැලේ මං ඇරලා යන්නේ. එතරම් බයයි කියනවා. මේ මිනි මරුවේ සාසරේ ඉගෙනගෙන තිබ්බ මන්ත්‍රයක් තිබ්බා. යක්ෂයන්ගෙන් ඉගෙන ගත්ත. ඒක මතක් වුණා. මොකද්ද මේ මන්ත්‍රයේ කියන නම? පාද ලක්ෂණ මන්ත්‍රය. වේගෙන් දුවන්න පුළුවන්. දුවන අශ්වයාට වැඩිය වේගෙන් දුවන්න පුළුවන්. දුවන හත්තියාට වැඩිය වේගෙන් දුවන්න පුළුවන්. මිනිස්සුත් එක දුවන එක ගැන කවර කතාද? ඊට පස්සේ ඇඟිලි මාලයක් කරේ දාගෙන ඉන්නවා. අපි දැන් චිත්‍රවල දැකලා තියෙන්නේ, සිතුවම් වල දැකලා තියෙන්නේ මේ චේන් එකක් වගේ ගන්නේ. ඇඟිලි 1000ක මාලයක් කියන්නේ චේන් එකක් වගේ එකක්ද? මුළු ඇඟම තනිකර ඇඟිලි වලින් වහලා. මුළු ඇඟම ඇඟිලි. ඒ ඇඟිලි අතරින් තමයි තමන්ගේ ඇඟිලි ටික මෙහෙම ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. හරි ඇඟිලි හොයාගන්නේ එකෙන් කඩුව අල්ලගෙන ඉන්නවා. හරි ඇඟිලි හොයාගත්තේ එහෙමයි. ඇඟෙහිට මෙහෙන මෙහෙට වෙනකොට හෝස් ගාලා මැස්සු වීසි වෙලා යනවා. තියෙන පාදයට උඩින් හත්තියෙක්වත් හස්තියෙක්වත් නෑ ආපහු හැරෙන්නේ. එතනින් උඩින් යන්නේ නෑ පාදයට උඩින්. තරම් බල සම්පන්නයි. කිසි කෙනෙක් ළඟට ගිට්ටු වෙන්නේ නෑ. එළන මිනිස්සුන්ගේ තියෙනවානේ කේක තන්ත්‍ර විද්‍යාවෝ. ඉස්සරනේ ඒවා වැඩි, දැන් අඩුයි. දැන් මොනවද තියෙන්නේ? ඒ වගේ තියෙනවා සමහර තෙල් වර්ග. ඒ තෙල් වර්ග ඉනේ දාගෙන මේ ඉන්න කරේ දාගෙන ඉන්නවා. ඒ තෙල් කරේ දාගෙන ඉන්න කෙනා යනකොට අනිත් අය දන ගහනවා. සමහර තෙල් වර්ග හදාගෙන හිටියා. ඒ තෙල් වර්ග කරේ දාගෙන යනවා. රජ්ජුරුව නැගිටිනවා මෙයා එනකොට. සමහර තෙල් වර්ග තියෙනවා ඒවා කරේ දාගෙන යනකොට මරන්න උස්සන කඩුව අත පහලට දාගන්න බැරුව ගල් ගහනවා. අඟුලි මාලයන් ඉදිරියේ ඒ යන්තර පිපුරුවා. යන්තර පුපුරනවා මෙහෙම. කඩුව උස්සපු ගමන් යන්තරේ පුපුරනවා. කොහොම බලයන්ද? ඊට පස්සේ පින්වත්නි, ඒ වනේ කිසිම සතෙක් කිට්ටුන්නේ නැහැ. සර්පයෝ පෑගෙනවා කියනවා මෙහෙම පයට. එහෙම ගල් ගහනවා. ආය ඔළුව හරවන්නේ නැහැ මේ පැත්තට. තරම් බලයක්. ව්‍යාග්‍රයෝ වන වලස්සු වනේ අතහැර ගියා කියනවා. මූණ සෝදන්ඩ වතුර ටිකක් බොන්න පොකුණකට ගිහිල්ලා මෙහෙම පොකුණේ අඩිය තියෙනකොට ඒ පොකුණේ සිටින මාළුවන්ට වරල් ගහගන්න බැරුව යනවා කියනවා. කොහොමද? මේ උත්තමයෙක් වෙන්න ඉන්න කෙනෙක්. දැන් අම්මා එනවනේ දැන් අවසාන වතාවේ. අම්මා හොයාගෙන ඉන්නවා දැන් රජ්ජුරුව මහා සේනාවක් අරින් එනවනේ. ඊට කලින් අම්මා ගියා බලන්න මිනි මරුවෙක් වුණත් අවසානෙට දරුවට ඉතුරු වෙන්නේ කවුද? මිනි මරුවෙක් වුණත් අවසානෙට දරුවට ඉතුරු වෙන්නේ අම්මා. තාත්තලා දාලයයි. අම්මාවරු.
සමහර ප්‍රශ්න වලට මම මැරුණත් කමක් නැහැ කියලා අම්මලා අදත් ඉදිරිපත් වෙනවා. ඒ වගේ තමයි කඩුවක් අතීතියාගෙන ඉන්න දරුවෙක් හොයාගෙන යනවා. අම්මා කෙරේ. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුටුවා. අවුරුදු 12ක් මිනී මරපු කර්මය නිවනට බාධාවක් වෙන්නේ නැහැ. ඒත් අම්මාට අනතුරක් වුණොත් ඒ කර්මය නිවනට බාධා වෙනවා කියලා තමයි අම්මා මුණගැහින්ද කලින් බුදුරජාණන් වහන්සේ වැඩියේ. මිනිසු කියනවා ශ්‍රමණයන් වහන්ස වඩින්ට එපා. ශ්‍රමණයන් වහන්ස වඩින්ට එපා. මේ වාගේ සොරෙක් ඉන්නවා සිය ගණන් මිනිසු ගියත් මරලා දානවා කියලා. භාග්‍යවතුන් වහන්සේට බියත ඇති ගැනීම හටගන්නේ. බුදුරජාණන් වහන්සේ දුටුව පමණින් අඟුලිමාලට හිතුණා අද්භූතයි නෙව ආශ්චර්යයි නෙව මේ මාවතේ සිය ගණන් දෙන ආවත් මාව මරලා දාන එකේ මේ තනි ශ්‍රමණෙන් කොහොමද මේ එන්නේ කියලා හිතුණා. කඩුවක් අමෝරාගෙන යොදුන් තුනක් දිව්වා. කිලෝමීටර් විදිහට ගත්තොත් කිලෝමීටර් 30ක්. කිලෝමීටර් 30ක් දුවනවා කියන්නේ කොහොමද? කොච්චර කාය බලයක්ද? මට අල්ලන්න බෑ කියලා හිතෙන්නේ නෑනේ. කිලෝමීටර් 30ක් ගිය තැන සිතිවිල්ලක් ආවා. මෙයා නම් අල්ලන්න බෑ කියලා. ඊට පස්සේ තමයි කිව්වේ නැවතියන් කියලා. රසිකව මන් නැවතිලා ඉන්නේ අඟුලිමාල ඔබත් නවතින්න. මන් සසරේ ප්‍රාණඝාතය අත්හැරලා සසරේ යන කර්මය නවත්තලා තියෙන කෙනෙක්. ඔබ ප්‍රාණඝාතයේ දෙනවා ඔබ සසරේ යන කෙනෙක්. එක වචනෙන් තමන්ගේ සම්පූර්ණයෙන්ම පාපකාරී ජීවිතය අත්හරින්න තරම් ඒ අත්හැරීම බලවත්. එක වචනෙන් අත්හරිනවා කියන්නේ අපිට කොහොමද එක වචනෙන් අත්හරින්න පුළුවන්ද? ලොකු දෙයක් ඕනේ. අතේ තියෙන අර අඟල් 4ක 5ක ටෙලිෆෝන් එක අත්හැරපන් කියලා කියනට අත්හරින්න පුළුවන්ද? අද ඉන්න කොල්ලෝ කෙල්ලෝ අම්මා තාත්තා අත්හරි ටෙලිෆෝන් එක අත්හරින්නේ නැහැ. ඉස්සර ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන්ම දරුවෝ අම්මලාට තුරුල් වෙනව නේද? දැන් කොල්ලෝ කෙල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ආපු ගමන් තුරුල් වෙන්නේ මොකටද? ඈ? ටෙලිෆෝන් එකට. ඉස්සර තමන්ගේ තියෙන හිතේ තියෙන දුකයි ඔක්කොම කියන්නේ අම්මයි තාත්තට නේද? විශේෂයෙන් අම්මටනේ ඇවිල්ලා කියන්නේ. දැන් ඒක නෙමෙයි මේකේ මැසේජ් කරනවා. මේකට හරියට ටෙලිෆෝන් එකෙන් වැදුවා වගේ. අත්හරින්න බෑ. පොඩි දෙයක්. ඒ වගේ තියෙන ලෝකේ තමන්ගේ සම්පූර්ණ ජීවිතේ එක වචනයට අත්හරිනවා කියන්නේ ආශ්චර්ය දෙයක්, අද්භූත දෙයක්. ඉතින් පින්වත්නි, ඒ මහා බල සම්පන්න උත්තමයා සියල්ල අත්හැරියා. භික්ෂුව මෙහෙ එන්න කියලා කිව්වා. අර ඇඟිලි මාලේ අතුරුදහන් වෙලා සිවුරක් පෙරුණා. අර කොණ්ඩේ විදා දාගෙන යක්ෂයෙක් වගේ රැවුල් කප කපා හැ මේ පොයින්ට් දදා නැහැ. මේක වැවිලා තියෙන්නේ, කොණ්ඩේ වැවිලා තියෙන්නේ. ඒ කළු පාට කොණ්ඩේ අතරින් රතු පාට තොල් දෙකයි, කළු පාට කොණ්ඩේ කෙස රැවුල් අතරින් රතු පාට ඇස් දෙකයි පෙනුනේ මිහි පිට යක්ෂයෙක් වගේ. ශ්‍රමණෙක් වුණා. කඩුව වනේ වලට දැම්මා. පාත්‍රයක් අතට ආවා. බිම් බලාගෙන බුදුරජාණන් වහන්සේ සමග වඩිනවා. අපිට හිතාගන්න බෑ ඒ කාලේ වෙච්ච වෙනස. ඊට පස්සේ පින්වත්නි, ඒ උත්තමයන් වහන්සේ
මතකයි නේද කොසල් මහ රජුරු බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට රජතුමනි මේ ඉන්නේ අඟුලිමාල කියද්දී සේනාව ඉසුලුලු අත දිව්වා නම ඇසූ පමණින් බය වෙනවා කොසල් රජුරුව පවා දාඩිය දානවා පින්වත්නි ඒ උත්තමයා පින්ඩ පාතේ වඩිනවා මේ රහත් වෙන්න කලින් අරහත් වෙන්න කලින් පින්ඩ පාතේ වඩිනකොට අම්මා කෙනෙක් ඉන්නවා දරුවා බී කරගන්න බැරුව මෝඩ ගර්භ වෙලා දරුවා හිර වෙලා දරුවෙක් හිර වුණොත් ඒ වේදනාව ඒක දන්නේ අම්මා කෙනෙක් විතරයි විලි වේදනාව කියන්නේ පින්වත්නි මැරෙන්න තරම් වේදනාවක් උපදිනවා මොහොතින් නැති වෙනවා ආය මැරෙන්න තරම් වේදනාවක් උපදිනවා ඒ මොහොතෙම නැති වෙනවා විලි වේදනාව මැරෙන්න තරම් වේදනාවක් ඇවිල්ලා වේදනාව තප්පරෙට නැතිනකොට සුසුම් පොදක් හෙලනවා අම්මා කියලා ආය වේදනාව වෙනවා මේ විදිහට නොනවත්තා විලි වේදනාවෙන් කෑ ගහනකොට අර තමන් කඩුවක් ඔසවාගෙන යනකොට එපා මරන්න කියලා කෑ ගහද්දී ඒ කිසිම වචනයකට තෙත් නොවුන හිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ ශ්‍රාවක දරුවෙක් වන මේ ශ්‍රමණ පුත්‍රයන් වහන්සේගේ හදවත ඉපදිලා ඉන්න කෙනෙක් නෙවෙයි නූපන් කෙනෙක් ගැන පවා කරුණාව ඉපදුණා ඉපදිලා එදා පිණ්ඩපාත ගියේ නෑ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කියා හිටිනවා මෙහෙම දරුවෙක් කිර වෙලා දුක් විඳිනවා මට අනුකම්පා හිතුණා කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා අඟුලිමාල එහෙනම් සෙත් ප්‍රාර්ථනා කරන්ට ඔය මූණ ගර්භ මෑණියන්ට මම ප්‍රාණඝාතය කළේ නෑ ඒක සත්‍යයි නැගණිය ඔබගේ කුසට සෙත් වේවා දරුවා සුවසේ බිහි වේවා කියලා ඊට පස්සේ දෑත පෑවා භාග්‍යතුන් වහන්සේ දෙසට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෑතේ කොච්චර ලේ තවරුණාද ඇයි අඟුලිමාල මේ විදිහට කියන්න බැරි දෙහවා යතෝහම් බගිනේ අරියාය ජාතියා ජාතෝ යම් දවසක පින්වත් නැගණිය ආර්ය ජාතිය මා ඉපදුනාද ආර්ය ජාතිය කියලා කිව්වේ මේ කසාවතට ශ්‍රමණ ජීවිතේට නාමිජානාමි එදා ඉඳලා නම් දන්නේ නැහැ සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා දන දන සතෙක් මැරුවේ නැහැ සතෙක් මරපු බවක් දන්නේ නැහැ තේන සත්‍යේන එක සත්‍යයි ඒ සත්‍යානුභවෙන් සොත්ති තේ හෝතු සොත්ති ගබ්බසාති සෙත් වේවා සුවසේ දරුවා බිහි වේවා ඔබගේ ගැබට සෙත් වේවා කියලා කිව්වේ ඔන්න ඉස්ලාම බුද්ධ වචනේ කල්පයක් පවතින්ද සක්වලවල් කෝටියක අනුභවයේ පැතිරෙන්න බුදුරජාණන් වහන්සේ තමයි ඉස්ලාම සත්‍යක්‍රියාව ඉපැද්දුවේ කල්පයක් පවතින විදිහට අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනයේ සුවසේ දරුවෙක් බිහි වෙන්න අඟුලිමාල මොනිදුන්ගේ සත්‍යක්‍රියාවෙන් සෙත්පතාවි සක්වල කෝටියක් කියන්නේ මේ වාගේ සක්වලවල් කෝටියකින් එහා අම්මා කෙනෙකුට දරුවෙක් බිහි කරගන්න බැරි නම් ඒත් අඟුලිමාල මොනිදුන්ගේ සත්‍යක්‍රියාව සිහි කරනකොට ඒ ගැබ ආරක්ෂා වෙනවා අඟුලිමාල මොනිදුන් වැඩියා තවම රහත් වෙලා නැහැ ඊට පස්සේ එළිය තිබ්බා ගල් ආසනයක් ඇතුලේ අම්මා ඉන්නවා කෑ ගගා ඊට පස්සේ කිව්වා පින්වත්නි මං දැන් සෙත් පතන්නම් ඒ අම්මට අහගෙන ඉන්න කිව්වා ඒ කලබලේ නෙවෙයි පඩපඩපඩපඩ ගාලා කලබලේ නෙවෙයි මෙහෙම කිව්වා පින්වත් නැගණිය මම ආර්ය ජාතියේ ඉපදුන දවසේ ඉඳලා දැන දැන සතෙක් මෙරුවේ නෑ ඒ සත්‍යානුභවෙන් සෙත් වේවා සුවසේ දරුවා බිහි කරත්වා කියලා අවසාන අකුර කියලා ඉවර වෙනවත් එක්කම
ධර්මාසනයකින් බහින ධර්මදේශකයාණන් වහන්සේ නමක් වගේ සුවසේ දරුවා ඉපදුනා. අම්මට වේදනාවකුත් නැහැ, දරුවට වේදනාවකුත් නැහැ. කුස දරු අම්මලාට සුවසේ දරුවම් බිහි කරන එකම ආරක්ෂාව මේ අඟුලිමාල පිරිතයි. දැම් බුරුදු කරගන්න. මේ දරුවා කුසේදිද්දි මේ රේඩිවල යන සින්දුවලට තාලාල්ලල්ලා ඉන්න එපා. අහල පහල ගෙවල් වල ගෑනුන්ගේ වචන වලට මෙහින් පද බැඳ බැඳ ඉන්න එපා. අඟුලිමාල පිරිත කියන්න. බය වෙන්න එපා. මුනිවරේ කරපු සෙත් ප්‍රාර්ථනාවක්. සමහර අම්මලා බයයි මාස 3න් අඟුලිමාල පිරිත කිව්වොත් මාස 3න් දරුවා ලැබෙයි කියලා. මේක මහා මුනිවරේ අනුකම්පාවෙන් කරපු සත්‍යක්‍රියාවක්. පින්වත්නි, අඟුලිමාල මුනිදුන්ගේ බලය කියන්නේ උන්වහන්සේ ඒ සත්‍යක්‍රියාව කළේ ගල් ආසනයක ඉඳලා නේද? පරිත්තං යම් බනන්තස්ස නිසින්නට්ටාන දෝවනං. උන්වහන්සේ පිරිත් කියපු ආසනේ උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයන්. ඒ ඉඳගෙන හිටපු ආසනේ සෝදලා පැම්බිවොත් සියලු පීඩා නැති වෙනවා කියනවා. ඒ ආසනේ විශාල ගල් ආසනයක්. කොච්චර හොදලා මිනිස්සු පැම්බීලා තියෙනවද කියනවා නම් අද ගල් ආසනේ නැහැ. ඒ කුටි අදටත් තියෙනවා, ගල් ආසනේ නැහැ. හොදලා පැම්බීලා. සොත්තිනා ගබ්බ උඨානං යංච සාදීති තංකනේ. කුසදරු අම්මලාට මේ අඟුලිමාල පිරිත සිහි කරපු සැනින් සියලු පීඩා නැති වෙන, දුක් නැති වෙනවා. එහෙනම් කුසදරු අම්මලාට තියෙන මහා දිව්‍ය ඖෂධය තමයි මේක. තේරස් අඟුලිමාලස්ස ලෝකනාථේන භාසිතං. ලෝකනාථයන් වහන්සේ අඟුලිමාල මුනිදුන්ගේ මේ සත්‍යක්‍රියාව කප්පට්ටායි මහා තේජං කල්පයක් පවතිවා කියලා අදිෂ්ඨාන කරලා තියෙන්නේ. ඒ නිසා කුසට දරුවෙක් ආපු අම්මා කෙනෙක් පොඩ්ඩක්වත් බය වෙන්න ඕනේ නැහැ. මේ සරණේ පිහිටලා ඉන්නවා නම් අඟුලිමාල මුනිදුන් කෙරෙහි පැහැදිලා නම් නම සිහි කළත් ඇති, නම සිහි කළත් ඇති. අඟුලිමාල මුනිදුන්ගේ ආනුභාවයෙන් සෙත් වේවා කියලා. එහෙම සෙත් ලබන්න ওই කුසේ ඉන්න දරුවාට ලොකු පිනක් තියෙන්න ඕන. පිනක් ඇති. දැන් මුලින්ම කිව්වා දරුවා ගැන පතන්න කියලා. මොකද්ද? සත්පුරුෂයෙක් වේවා කියලා. පුතෙක් 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 කියලා පතපතා ඉඳලා ලැබුණේ දුවෙක් වුණොත් අම්මා ඉස්සල්ලාම ඉපදිච්ච දරුවා දිහා බලන්නේ දුකෙන්නේ. ඒකේ ළමයාගේ ජීවිතේටම බලපානවනේ. අමනාපෙන්නේ බලන්නේ. ඒක ඒ ළමයාගේ ජීවිතේටම බලපානවනේ. පස්සේ දරුවෝ අසම්පුරුෂ වෙලා ඔයාලට හිරේව නැගී හිටිනකොට ඔයාලට සිතිවිල්ලක්වත් උපද්දවන්න බෑ එකෙන් ගැලවෙන්න. ඇයි ඉපදිච්ච ගමම්ම අම්මා කෙනෙක් දරුවෙක්ගේ මූණ බලනවා කියන ඒ නේත්‍රා දෘෂ්ටිය බලවත්. ඒ නිසා දුවෙද්ද පුතේද කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. පතන්ට සත්පුරුෂ දරුවෙක්. ඊළඟට තෙරුවන් සරණ යවන්න. හැම වෙලාවෙම හිතන්න මේ බඩේ ඉඳින් දරුවා මේ කොහෙන් ඉඳලා ආවද අපි දන්නේ නැහැ. මෙයින් පතනවා දොස්තර කෙනෙක් වේවා, ඉංජිනේරුවෙක් වේවා. පතන්න පින්වත්නි සත්පුරුෂයෙක් වේවා කියලා. සත්පුරුෂ දරුවා හිඟා කෑවත් දෙමව්පියන්ට දුකක් නැහැ. අසත්පුරුෂ දරුවා දොස්තර කෙනෙක් වුණත් දෙමව්පියන්ට ගින්නක්. අසත්පුරුෂ දරුවා රජ කෙනෙක් වුණත් දෙමව්පියන්ට ගින්නක්. සත්පුරුෂ දරුවා
අම්මගේ නේත්‍රෙන් කඳුළු වැටෙනවට කැමති නෑ. සත්පුරුෂ දරුවා අම්මාගේ හදවත පිච්චෙනවට කැමති නෑ. සත්පුරුෂ දරුවා අම්මාගේ නේත්‍රෙන් වැටෙන කඳුළු පිහදානවා. සත්පුරුෂ දරුවා අඬන අම්මට සැනසෙල්ලක් දෙනවා. අසත්පුරුෂ එහෙම නෑ, අරක දියන් මේක දියන්. ඊට පස්සේ අතපය මහත් වෙනකොට ඒක අමුතුම ලෝකේ අම්මලා තාත්තලා ඔහේ ඉන්නවා. වචනයක් කතා කරගන්න බෑ. ඊට පස්සේ දරුවෝ අසත්පුරුෂ දරුවා ලොකු වුණාට පස්සේ රස්සාවක් ගත්තට පස්සේ අම්මලාට සොච්චමත් දෙනවා. දීලාන් කියනවා උඹලා අපෙන් නඩත්තු වෙන්නේ. අපි හම්බ කරන දේ ඉන්නේ ඔය දෙන්නත් ඉන්නේ. දැන් ගිය අවුරුද්දේ දඹදිවත් ඒවා මේ දරුව බලා ගන්නකෝ. අසත්පුරුෂ දරුවා වැඩකාරකමට ගන්නවා දෙමව්පියෝ. අසත්පුරුෂ දරුවෝ ඉපදුන අම්මලා දරුවන්ට පින්දිදී ආවඩ වඩා ඉන්නවා. සත්පුරුෂ දරුවා අම්මගේ කටින් උඹ නිසා අපි ඇපෙන්නේ කියලා කියනකොට කටවහනවා. එහෙම කියන්න එපා අම්මා. මාව හැදුවේ අම්මා, කිරි දුන්නේ අම්මා, අකුරු කෙරෙව්වේ අම්මා. අපි ජංගි කොටයක් ඇඳගන්න දැනගෙනද ඉපදුනේ? බත් පිඩක් මේ අල්ලන්න දැනගෙනද අපි මනුස්ස ලෝකෙ ඉපදුනේ? අපි කිසිම දෙයක් දැනගෙන නෙමෙයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. අපි ඉපදුනාට පස්සේ අම්මා තනපුඩුව කටේ තියලා මේක උරපන් කියලා අම්මාමයි අපට හුරු කෙරෙව්වේ. කලිසමක් අඳගන්න හැටි අම්මා හුරු කෙරෙව්වේ. ඇඳුමක් අඳගන්න හැටි අම්මා හුරු කෙරෙව්වේ. වැසිකිළියට ගියාට පස්සේ පස්සේ පැත්ත හොදපන් මේ අතින් කියලා හුරු කෙරෙව්වේ කවුද? අම්මා. අම්මලා එහෙමයි. දහසක් දුක්ගිනි තියාගෙන දරුවා පෝෂණය කරන්නේ අම්මා. දරුවන්ට දුක දෙන්නේ නැහැ. ඒ නිසා ඔය දුක තේරෙන දරුවෙක් හදන්න ඒ දරුවාට කියන නම තමයි මොකද්ද? පුතාද දුවද කවුද කියන්නේ නම? සත්පුරුෂයා. මෙතන ඉන්නවනම් මේ අම්මලා දරුවෝ ගැන කියනකොට දරුවන්ට ආස දරුවෝ පතන නිකන් සමයන් නටනටා එක එක ප්‍රාර්ථනා කරන්න එපා. සත්පුරුෂ දරුවෙක් පතන්න ඉල්ලන්න. සත්පුරුෂ දරුවෙක් දුවෙක් වුණත් කවන්නේ නැහැ, පුතෙක් වුණත් කවන්නේ නැහැ. දැන් ඉදිරියට තියෙන්නේ තෙත් ගතිය නැති ලෝකයක්. තෙත්ගතියක් නැති ලෝකේ ඉපදෙන්නේ තෙත්ගතියක් නැති එවුන්. හැබැයි සත්පුරුෂයාගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි තෙත්ගතිය. ඒ නිසා පතන්ද සත්පුරුෂ දරුවෙක්. ඒ සත්පුරුෂ දරුවාට මුනිවරයෙක්ගේ ආශිර්වාදය ලැබලා දෙන්න. අඟුලිමාල මොණිදුන්ගේ ආශිර්වාදය. ඔය පින්වන්ත දරුවෝ අම්මලාගේ බඩට එනකොට දිව්‍ය ලෝකෙකින් ආවනම්, හොඳ ලෝකෙකින් ආවනම් ගොඩාක් කරදර තියෙනවා. ඒත් අඟුලිමාල මුනිදුන්ගේ නම සිහි කරපු පමණින් යක්ෂයන්ට පවා දාඩිය දානවා. මම අහලා තියෙනවා වෛශ්‍රවණ දිවිරාජයට තියෙන ඉරිදියක්. වෛශ්‍රවණ දිවිරාජයට තියෙන ඉරිදියක් තමයි ඒ වෛශ්‍රණ දිවිරාජයාට නේ ඉර්ධි නේත්‍රයක් මවාගෙන පාණ්ඩු පිසාචයන් දිහා, දානව රාක්ෂසයන් දිහා අර ඉර්ධි නේත්‍රයෙන් බලන්න පුළුවන් කියනවා. එතකොට ඒ යක්ෂයන් පිසාචයන් රත් වූ කබලට වැටුණ අබවාගේ පුපුරනවා කියනවා ඒ වෛශ්‍රණ දිවිරාජයාගේ දිවි ඉර්ධියට. එහෙව් වෙසමුනි රජ්ජුරුවන්ට ඉස ඔසවල අඟුලිමාල මහරහතන් වහන්සේ දිහා බලන්න බෑ කියනවා. බිම්බලාගෙන කියනවා වැඳගෙන ඉන්නේ. මාර්ගඵලලාභී දෙවරු පවා
අඟුලිමාල මහරහතන් වහන්සේ ඉදිරියේ මහා තෙදබල ස්වාමියෙක් ඉදිරියේ දාසෙක්ගේ හදවත ගැහෙනවා වගේ මාර්ගපල්ලාභී දෙවරුන්ගේ පවා හදවත සලිත වෙනවා කියනවා අඟුලිමාල මුනිදුන් ඉදිරියේ මම අහලා තියෙනවා දවසක් එක්තරා දිවි රාජෙක් අඟුලිමාල මුනිදුන්ට වන්දනා කළා වන්දනා කළාට පස්සේ මෙහෙම වඳිනකොට ඒ අඟුලිමාල මුනිදුන්ගේ මහා පොට ඇඟිල්ල ඒ දිවි රාජාගේ නළලෙ ස්පර්ශ වෙලා ඒ දිවි රාජයාට අදත් පුළුවන් කියනවා සිනේරු පර්වත රාජයාට නළලෙන් ගහලා කුඩු කරන්න පුළුවන් කියනවා නළලට දැනෙන්නේවත් නැහැ කියනවා ඒ නළල අඟුලිමාල මොනිදුන්ගේ මහා පොට ඇඟිල්ලේ පාදේ ස්පර්ශය වූ නිසා කොච්චර අනුභවයක්ද සිත්පතන්ට ඒ අඟුලිමාල මොනිදුන්ගේ තේජසින් ඔබේ කුසේ දරුවා සූපත් වේවා කියලා ඒ අඟුලිමාල මොනිදුන් සසරේම දීන නැහැ ස්ත්‍රීන්ට ලොල් නෑ කාමයට දීන නෑ හැම දෙයක්ම අත්හැරලා දානවා අඟුලිමාල මොනිදුම් බ්‍රහ්මචාරී දෙව්ලොව දෙවිවරු සිටිනවා අඟුලිමාල මොනිදුන්ගේ ಗುಣ සිහි කරලා බ්‍රහ්මචාරී වෙන්න තරන් තේජාන්විතයි සිහි කරපු පමණින් බලවත් ශ්‍රද්ධා සිතකින් කාම සංඥා දුරු වෙනවා අඟුලිමාල මහරහතන් වහන්සේ නාන්සේ වනයේකට වැඩියොත් ඇත්තු කන්සලවන්නේ කියනවා කුරුල්ලන්ට පියාපත් සලව ගන්න බෑ කියනවා පොකුණකට බැස්සොත් මාළුවන්ට වරල් ගහ ගන්න බෑ කියනවා ඊතරම් තේජසක් දවසක් නුවර යද්දී මම බදුල්ලේ ඉඳලා නුවර යනකොට හාන්දුර නමක් බස් එකේ ඉඳලා මුණ ගැහුණා මීට අවුරුදු 7කට විතර කලින් එතකොට අපි මමත් දන්නේ මං ඉතින් සීට් එකේ ඉඳගෙන හිටියා උන්නාන්සෙත් හිටියා ටිකක් වෙලා ගිහලා මාත් එක්ක කතාවකට වැටුණා වයසක හාන්දුරනවා මං හෙව ඔබ වහන්සේ කොහෙද ඇ මේ වඩින්නේ ගුරුකමක් කරන්න කිව්වා මං කෝවා ඔබ වහන්සේ ඒව කරනවද මගේ ජීවිතේ ඒක තමයි උන්නාන්සෙ කිව්වා මං හොඳ වැඩ කරලා තිනවා කිව්වා කියලා හුණියන් කරපු විස්තරයක් කිව්වා මං බය වුණා ළඟ ඉන්න මට මොකක්වත් කරයිද කියලා ඊට පස්සේ මට පෙන්නවා මේ බලන්න උන්වහන්සේ කියලා මගේ තියෙන ආරක්ෂාව කියලා මේ සිවුර මෑත් කරලා මේ පැත්ත පත්ත පෙන්නවා මේ පත්ත කපලා ඇඟ ඇතුළට යන්ත්‍ර දාගෙන තියෙනවා ඊට පස්සේ කකුල පෙන්නවා කකුල මේ පොඩ්ඩක් මේ දණිය ගාවට කරලා කකුල කපලා යන්ත්‍ර දාගෙන තියෙනවා මං ඇහුවා ඇයි කවුද ඔහම ගුරු හඳුරෝ කිව්වා දැම්මේ මං ඇහුවා ඇයි ගුරු හඳුරෝ දැම්මේ දවසක් හරි වැඩක් වුණානේ කිව්වා මං ඇහුවා මොකද්ද කියලා මට උපස්ථාන කරපු කොල්ල කෙල්ලෙක් කියලා ඉඳලා ඒ කෙල්ල වෙන එකෙක් බැඳලා ඒ කොල්ල වෛරෙන් ඉඳලා මේ හාඳුරන්ට කියලා මොකක් හරි කරපන් කියලා කරන්න කියලා ඒ දවස්වල අර කෙල්ලට බබෙක් හම්බෙන්න අර හාඳුරෝ මතුරලා බබා හම්බෙන්නේ නැති වෙන්න දැන් මාස 10යි ඉස්පිරිතාලේ කේන්ද්‍රික ගගා ඉන්න දරුවා හම්බ වෙන්නේ නැහැ. අර කෙල්ලට දැනිලා මේක මොකක් හරි කළා කියලා ඊට පස්සේ අර කොල්ලට පණිවිඩයක් කියවලා මං හෙට උඹත් එක්ක එන්නම් මේ දරුවා බිහි කරලා දෙන්න කියලා. ඊට පස්සේ කොල්ල ඇවිල්ලා මේ හාඳුරන්න කියලා මේ හාඳුරු කියලා මං ඔක කපන මන්තරය දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ගමේ පන්සලේ හාමුදුරුවරු හරි ඇවිල්ලා අඟුලිමාල පිරිත කියපු ගමම දරුවා ලැබිලා මොන මන්තරද සියලු මන්තරයන්ගේ බල සුන්නත් දූලි වෙනවා කුමක් ඉදිරියේද අඟුලිමාල පිරිත ඉදිරි කිසි කෙනෙකුට මඟුත් කරන්න බැරුව යනවා ඊට පස්සේ මෙයාට මන්තර උගන්ලා තිනේ ගුරු හාමුදුරුව ගුරු හාමුදුරන්ට ගිහිල්ලා කියලා ඊට පස්සේ කියලා යකෝවා දන්නේ නැතුව කරන්න එපා මේකවත් ඇඟට දාගනින් කියලා තමයි දීලා තියෙන්නේ මට ඒ වෙලාවේ හිතුණා අපේ ගුරුවරු අපිට මොනවද ඉගැන්වුවේ කියලා
ओयवागे उना ना अपे गुरु अपे गाल मनुष्य गुट हिंसा वक्र वचन मे अपे कटिम पिटवीन अपे गुरु कमे मट हितुना मंगे गुरु मे गुरु माव को आरक्षाकलाद देखद आचार्य संपत्ति दें ये हामदुर संपूर्ण ओ पापे रसकर गति गुरु हामदुर बलंड सत्पुरुषे असुरा नोलबिने अहो सत्पुरुष लोकिट पहाल विनीक कोच्चर हुंद अनवीन कल विनाशकर गुरु गोले अंट गन्नदी अपित एशियाल अभिंबवायान धर्म्यक गन्नुन एक सत्पुरुष असुर की अंदे अंगुलिमाल पिरिते आरक्षाव गन्न हेटी अपित कल्याण मित्र असुर लभिन्नी एक ओय कुशे सीटन दरुआ अंट सिपत सत्पुरुष असुर लीवा एनिसा ओय कुशे सीटन दरुआ अंट सिपत पुते उंब मंग अत्तहरिया मगे अम्म अत्तहरिया सत्पुरुष एक नंग अत्तरिंदिपांकेल अहो ओय वागे सितिविली तीयन अम्म के निकें इपदेन दरुआ नं सुलुपटु पिन्वंते निवेई अयोहमत्पति पतने सत्पुरुष कमने कियन अम्मा तेरिया कमे ताता तेरिया कमे सत्पुरुष आत्तरी शक्ति दरुआगे वट ये शक्ति दरुआगे वट वज्रमे मंजुसावक वगैती दियमांति मंजुसावक अतुल इन्न वगैती दरुआ चिस्सी के कुट दरुआ अतती अंड बे कोहमद प्रार्थना एक सा हेम विलाम तेरुअंगन सीकर भाग्युतनास के आनुभावे सीकर श्री सद्धर में आनुभावे सीकर आर्य महासंगरत् आनुभावे सीकर अंगुलिमाल मुनिदुंगे गुण सीकर शरण नेद ओयति की गिनगान हितु नेद किसी भयाक नैनी अप्पा केल हितु नेद अंगुलिमाल पिरित दान्वना अंगुलिमाल मुनिदुंड पहदिलाना किसी भयाक नैनी केल हितु नेद सरण कियानी भय नैतिवीमट कियन नम नैत्तं इन्नी कैमक दुन्नत मेउं मेकट मोनवद दाला देइद बडे इन्न दरुवट मोनहरी कोरैद දරුවට හානියක් වෙයිද කියලා හැම වෙලාවෙම අම්මලා බයෙන් ඉන්නේ ඒ සරණක් නැති නිසා දැන් මම කිව්වා සත්පුරුෂ ප්‍රාර්ථනාවක් තියෙන අඟුලිමාල මොනිදුන්ගේ තේජසින් සෙත්පත්පු දරුවා වජ්‍රමේ මංජුසාවක් ඇතුලේ ඉන්නේ කියලා වජ්‍රමේ මංජුසාව කියන්නේ වජ්‍ර කියන්නේ දියමන්ති ලේසියෙන් කඩන්න බෑ भय शरणक्ति मगे दरुअट मनोहर वेय दे हितप गम अंगुलिमाल मुनिद सीकर अम्मल पड़पेलोनी वाट पड़पेला के मन वेटिंदे आना बेम मल्लावेला गिन्नी इन्नी बड़े मुखाद दिन बड़ अल्लाह सीकर अंगुलिमाल मुनिदी आनुभव सेवा संबुद बल से पसेबुद बलिन सिद्पतन राहतुंगी तेजसिन सिद्पतन ए धरु पिंगंत भयविंदिपा शरणक्ति ईलंगट कुसे धरव तेरुवन सर अवल नैति अम्मला मेतेंडेंड पान तिब्बना यान्न महाशायद महाशायदिरी मे कुसे धरव सत्पुरुषेक्वा कुसे इन दरुआ बुधुन सरण अनवा धर्मे सरण अनवा संगरत्न सरण अनवा सरण अवंड कुसे इन दरुआट अंगुलिमाल मुनिदुंगे तेजसिन सेत्वेवा किल पतंड मा अम्मा ताता अत्थरिया सत्पुरुषे नंग अत्थरिंदिपा किल सत्पुरुषे असुर पतंड ए दरुआट
इष्ट देवता अनुग्रह लभिनो अम्मा केनकुगे आशीर्वाद मे लोके मास दहायक बिमतियान्नी वेतो उत्साहनी नै कौरवात मन जीविये एक मोहतक बिमतियान्नेतो तवा जीविये उत्साहनी सतेक मे लोके नै एत अम्मा केने दारु एक बड़े उत्साह मास दहायक मोहतक अयंकर नेतो एक मे लोके अपूर्व धर्मतावया ऐने सा उबगे प्रार्थना व दरुआट एकतु ऐने सा पिंगतनी उतुन तुनुरुवंगे अनंत आशीर्वाद बलिं अंगुलिमाल मुनिदुंगे तेजसिं ओबटत तोबे कुसे दरुआटत सित्वेवा किला आशीर्वाद करन इतिंग ऐने सा अंगुलिमाल महाराता नहंसीत वंदना करला दरुआट सित प्रार्थना करमु कियन मंकी वट पासुव साधु 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 सियलु सतुं हट अनुकंपायति मिन करुणा गुण पिरुनु सितिं वेड सिटी अंगुली माल तेरुं हाट वांदीने मुसेमदा सित सतुटिन मैनविं इंदुरं दमनय कोट नीति नसा हेम केलेसं सिहिनुवनिं वेड सिटि अंगुली माल तेरुन हाट वांदीने मुसेमदा सित सतुटिन ली वडुआं ली नमन लेसिन तमसित दमनय कलनुवनिं वेड सिटि अंगुली माल तेरुन हाट वांदीने मुसेमदा सित सतुटिन वाडुआं ई एद हरिन लेसिन तमसित दमनय कलनुवनिं वेड सिटि अंगुली माल तेरुन हाट वांदीने मुसेमदा सित सतुटिन बायां सेकां किसी नोमैति सितिं सेपसे सेत पिन सित सतुटिन वेड सिटि अंगुली माल तेरुन हाट वांदीने मुसेमदा सित सतुटिन इवसन गुणयें पिरुनु सितिं
සැප දුක සම ලෙස රැගෙන නිතින් වැඩ සිටි අඟුලි මාල තිරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින් දරුවදනා දුක උහුලනු නොහැකිව හඬනා මව් වෙත කුළුණු සිතින් සෙන්පතමින් සැප සුවය සැදූ අපගේ අඟුලි මාල තෙරුන් වඳිනෙමු සැමදා සිත සතුටින් දහං මඟට ආදිනේ පටන් කිසි සතෙකුට නොකළෝ හිංසා වඳිනෙමු සැමදා අඟුලි මාල නම් වූ අපගේ මුනිදුන් සිත සතුටින් ඒ අපගේ භාග්‍යවත්තු අරහත්නු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක වූ මහා ගුණ ඇති මහා බල ඇති මහා තෙද ඇති මහා අනුකම්පා ඇති නිකෙලෙස ගුණයෙන් බබලමින් වැඩ සිටි ආනුභාව සම්පන්න වූ ආර්ය වූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ මහා කරුණා බලයෙන් ආනුභාව බලයෙන් දරුවන් වදනා සියලු මවුන් හට සැමදා සිත සුව සැලසේවා අලුතින් උපදින සෑම බිලිඳුන් හට සැමදා සිත සුව සැලසේවා අපගේ සිඟිති දූ දරුවන් හට සැමදා සිත සුව සැලසේවා සියලු සතුන් හට සැමදා සිත සුව සැලසේවා සාදු
सातु सातु।